गणित अभ्युहने, गणित अभ्युहने मैथमेटिकल इंडक्शन के लिए ना गणित अभ्युहने मैथमेटिकल इंडक्शन तब इन की टाला वीडियो कर ලියන්න යම් ප්‍රකාශනයක යම් ප්‍රකාශනයක යම් ප්‍රකාශනයක සත්‍යතාවයේ යම් ප්‍රකාශනයක සත්‍යතාවයේ සාධනය කිරීම මගින් සාධනය කිරීම මගින් සාධනය කිරීම මගින් සාධනය කිරීම මගින් පෙන්වීම අපහසු විට සාධනය කිරීම මගින් පෙන්වීම අපහසු විට හෝ හෝ පෙන්විය හැකි විටද හෝ පෙන්විය හැකි විටද හෝ පෙන්විය හැකි විටද එම ප්‍රකාශනයේ සත්‍යතාව පෙන්වීම සඳහා එම ප්‍රකාශනයේ සත්‍යතාව පෙන්වීම සඳහා එම ප්‍රකාශනයේ සත්‍යතාව පෙන්වීම සඳහා භාවිතා කරනු ලබන එම ප්‍රකාශනයේ සත්‍යතාව පෙන්වීම සඳහා භාවිතා කරනු ලබන ගණිතමය ක්‍රමවේදයක් 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 ගණිත අභ්‍යවහන මූලධර්මය ලෙස හැඳින්වේ ගණිත අභ්‍යවහන මූලධර්මය ලෙස හැඳින්වේ මෙම ගණිත අභ්‍යවහන මූලධර්මය භාවිතා කළ හැකි මෙම
ගණිත අභ්‍යවහන මූල ධර්මය භාවිතා කළ හැකි මෙම ගණිත අභ්‍යවහන මූල ධර්මය භාවිතා කළ හැකි මෙම ගණිත අභ්‍යවහන මූල ධර්මය භාවිතා කළ හැකි මෙම ගණිත අභ්‍යවහන මූල ධර්මය භාවිතා කළ හැකි ධන නිකිල සංඛ්‍යා පවතින 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 ප්‍රකාශන සඳහා පමණක් වේ ප්‍රකාශන සඳහා පමණක් වේ ප්‍රකාශන සඳහා පමණක් වේ හරි මේ ගණිත අභ්‍යවන මූලධර්මය කියලා කියන්නේ ළමයි යම් කිසි ප්‍රකාශනයක සමානතාවය අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක් සරල උදාහරණයක් අරගත්තොත් හරිද අපි සරල උදාහරණයක් අරගත්තොත් බලන්න අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා x ධන xy කියලා අරගමු xy ගේ n වෙනි බලය මෙයා සමානයි xn වතාවක් y වල n කියලා මේ n අයත් z+ මේ n අයත් z+ දැන් මේක අපිට මේ ප්‍රකාශනය මේ තියෙන ප්‍රකාශනයක්නේ මේ ප්‍රකාශනය සත්‍යතාවය අපිට අවශ්‍ය නම් දර්ශක මූල ධර්ම වලින් පෙන්වන්න පුළුවන් දර්ශක මූල ධර්ම වලින් එතකොට මේ විදිහේ ප්‍රකාශනයක් සාධනය කරන්න භාවිතා කරනු ලබන මේ සරල එකක් මේ ලිව්වේ මේ වගේ වනිවේ අපිට ලැබෙන්නේ හරිද තීරුම් කරවන්න සරල එකක් මේ වගේ ප්‍රකාශනයක සත්‍යතාවය මේ ප්‍රකාශන දෙක සමාන වෙනවා කියලා පෙන්වන්න භාවිත කරනු ලබන ගණිත කර්මයක් තමයි අපි මේ ගණිතමය සිද්ධාන්තයක් ගණිතමය සිද්ධාන්තයක් තමයි මේ ගණිත අභ්‍යවණය කියලා කියන්නේ එතකොට ගණිත අභ්‍යවණ මූල ධර්මය කියන එක අපි ඉගෙන ගන්නෑ හරිද මේ මූල ධර්මය ඉගෙන ගන්නෑ මේ මූල ධර්මයේ සත්‍යයි කියලා ඉදිරිපත් කරන්න පුළුවන් තැනට යනකම් අපි ඉගෙන ගන්නවා يعني ගණිත අභ්‍යවණ මූල ධර්මයේ අපි මොකක්ද කියලා පැහැදිලි කරගමු. නමුත් ඒක අපි ඒක ගණිත අභ්‍යවහන මූල ධර්මය කියන එක සාධනය කිරීමක් කරන්නේ නැහැ. ඒකෙ වෙන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගමු. හරි මේ වගේ ප්‍රකාශනයක සමානතාවය තව උදාහරණයක් අරගත්තොත් 9n ඍණ 1 කියන කෙනා 8n බෙදෙනවා කියලා. 9n ඍණ 1 කියන දර්ශකයේ 8n බෙදෙනවා කියලා මේකෙත් n අයත් z+ මේ හැමතැනම මේක ධන නිකිලයක් මේක ධන නිකිලයක් n කියන්නේ ධන නිකිලයක්. ඒක මේ ධන නිකිල සම්බන්ධ ඒව ගැන තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. හරිද? එතකොට මේ n කියන දර්ශකය ඕනෑම ධන නිකිලයක් වෙනකොට මේ 9n ඍණ 1 කියන කෙනා 8 කියන සංඛ්‍යාවෙන් බෙදනවා කියලා අපිට පෙන්වන්න තියෙනවා. එතකොට මෙතන සම්බන්ධතාවයක් නේ තියෙන්නේ. මේක 8න් බෙදෙනවා කියලා. මේක 8න් බෙදෙනවා කියලා. මේ කටින් බෙදෙනවා කියලා අපිට පෙන්වන්න පුළුවන් ළමයි ද්විපද ප්‍රසාරණය කියන මූල ධර්මය පාවිච්චි කරලා. ඒකෙන් තමයි සාධනය කරන්නේ. මේක ආයි සාධනය කරන ගණිතමය සංකල්පයක් තමයි අපි ඔය ඉගෙන ගන්න හදන්නේ ගණිත අභ්‍යවන මූල ධර්මය කියලා. ගණිත අභ්‍යවන මූල ධර්මය කියලා ඉගෙන ගන්න හදන්නේ මේකේ තවත් මේක සාධනය කරන්න පුළුවන් ගණිතමය සංකල්පයක්. හරි. එතකොට මේ වගේ ප්‍රකාශනවල මේ වගේ ප්‍රකාශනවල සත්‍යතාවය මේ වගේ ප්‍රකාශනවල සත්‍යතාවය ඉදිරිපත් කරන්න පාවිච්චි කරන ගණිතමය සංකල්පයක් ගැන තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ මේක කොහොමද සත්‍ය වෙන්නේ කියලා පෙන්වන්න රයිට්
ලියමු මෙහෙම පහලින් ලියන්න ගණිත අභිවහන මූලධර්මය 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 යෙදීම සඳහා ගණිත අභිවහන මූලධර්මය යෙදීම සඳහා ගණිත අභිවහන මූලධර්මය යෙදීම සඳහා පහත දත්ත පහත දත්ත පහත දත්ත ලබා ගත යුතුයේ පහත දත්ත ලබා ගත යුතුයේ ගණිත අභිවහන මූලධර්මයේ යෙදීම සඳහා පහත දත්ත ලබා ගත යුතුයේ පහත දත්ත ලබා ගත යුතුයේ රයිට් දැන් ගණිත අභිවහන මූලධර්මයේ යොදන්න නම් මෙන්න මේ දත්ත අපි ලබා ගන්න ඕන මොනවද කියලා බලමු රයිට් අංක 1 අංක 1 දී ඇති ප්‍රකාශනයේ දී ඇති ප්‍රකාශනයේ දී ඇති ප්‍රකාශනයේ විචල්්‍ය පදය සඳහා ගත හැකි දී ඇති ප්‍රකාශනයේ විචල්්‍ය පදය සඳහා ගත හැකි දී ඇති ප්‍රකාශනයේ විචල්්‍ය පදය සඳහා ගත හැකි කුඩාතම නිකිල අගයේදී කුඩාතම නිකිල අගයේදී කුඩාතම නිකිල අගයේදී කුඩාතම නිකිල අගයේදී එම ප්‍රකාශනය සත්‍ය වන බව ලබා ගන්න 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 මේ බලන් දී ඇති ප්‍රකාශනයේ විචල්්‍ය පදය කියන්නේ මෙන්න මේමයයි මේකේ xy වල n වෙනි බලයක් අරගත්තොත් මේක xn yn මෙහෙම ලිව්වම මේකේ විචල්්‍ය පදය දැන් මෙන්න මේ දෙන්න නෙවෙයි හරිද මේකේ ඕනෑම දර්ශකයක් මේ විදියට ලියන්න පුළුවන් කියලානේ කියන්නේ. එතකොට වෙනස් වෙන්නේ n කියන කෙනා. xy කියන්නේ විචල්්‍යවල සංකේත තමයි. නමුත් මෙතෙන්දි වෙනස් වෙන කෙනා වෙන්නේ මේ n කියන කෙනා. මොකද මෙතන xy වල වර්ගයක් x වර්ග y වර්ග xy වල ගණයක් x ගණයේ y ගණයේ xy වල 10 ඵලයක් x 10 y 10 කියන. මේ විදියට ලියන්න පුළුවන් කියලානේ මේ පෙන්න ගන්න හදන්නේ. එතකොට මෙතන විචල්්‍ය පදේ වෙනස් වෙන පදයේ n කියන කෙනා. එතකොට n අයත් z+ කියලා දීලා තිබුණොත් nට ගන්න පුළුවන් අඩුතම අගය කියන්නේ ධන නිකිලවල අඩුතම කෙනා. ඒ කියන්නේ n සමානයි 1 කියන අවස්ථාව. එහෙනම් n සමානයි 1 කියන අවස්ථාවේදී අපි මේක සත්‍ය බව පෙන්න ගන්න ඕනේ. බලන්න nට 1 දැම්මොත් වම් පැත්තේ තියෙන කෙනා වෙන්නේ xy වල පළවෙනි බලය. RHS එන්නේ x වල එක y වල එක මේ කියන්නේ මේක xy අරකට xy නේ එම නිසා LHS සමානයි RHS කියලා අපිට අරගන්න පුළුවන් ඒ කියන්නේ n සමානයි 1 විට මේ ප්‍රකාශනය සත්‍යයි අර කලින් කෙනා අපි අරගමු 9න් ඍණ 1 8න් බෙදෙන බව 9න් ඍණ 1 8න් බෙදෙන බව අරගත්තොත් n සමානයි 1 විට 9n ඍණ 1 කියන කෙනා සමාන වෙනවා 9 1 ඍණ 1යි මේ කියන්නේ 8යි
අටලියන්න පුළුවන් අට ගුණ කිරීමක කියලා. අටෙන් බෙදෙනවා නම් එන ඉලක්කම අටේ ගුණාකාරයක් වෙනවා. හරි. අට ගුණ කිරීම එකයි. අපිට ලියන්න පුළුවන් එම නිසා n සමාන 1 විට 9 n ඍණ 1 9 n ඍණ 1 අටෙන් බෙදේ කියලා. 9 n ඍණ 1 අටෙන් බෙදෙනවා. ඔන්න. ඔය වෙනස් වෙන පදේ දැන් මෙතනත් වෙනස් වෙන්නේ n කියන කෙනානේ. එන් කියන කෙනා ඕනම ධන නිකිලමේ අගයක් වෙනකොට මෙන්න මෙයා අටෙන් බෙදෙනවා කියලා පේනවා. එන් ගේ අගය මොනවා වුණත් මේක අටෙන් බෙදෙනවා කියලා. 9 100 වෙනි බලයකින් ඍණ 1 අටෙන් බෙදෙනවා. 9 50 වෙනි බලය ඍණ 1 අටෙන් බෙදෙනවා. ওই විදිහට මේ පෙන්වන්න තියෙන්නේ. ඒ කියන්නේ එන් මොන ධන නිකිලමේ අගයක් වුණත් මේක අටෙන් බෙදෙනවා කියලා තමයි සාධනීය කරගන්නේ. එතකොට එන් තමයි වෙනස් වෙන්නේ. එන් එක වෙනස් වෙන. එහෙනම් මේ වෙනස් වෙන කෙනාගේ උඩාතම නිකිලමය අගය සඳහා ගන්න පුළුවන් අගය අරගෙන ඒකට ප්‍රකාශනය සත්‍ය වන බව පෙන්න ගන්න ඕන. ඒ කුඩාතම නිකිලමය අගයට දැන් ඉන්න අයත් Z+ කියලා දුන්නොත් කුඩාතම අගය ඒකයි. අපි හිතමු මෙහෙම දුන්න කියලා. N විශාල හෝ සමානයි 2 කියලා දුන්නොත් කුඩාතම නිකිල අගය වෙන්නේ දැන් 2ට වඩා විශාල හෝ සමානයි නේනම් කුඩාතම නිකිල අගය වෙන්නේ 2 කියන කෙනා. කුඩාතම නිකිල අගය වෙන්නේ 2 කියන කෙනා. Right. මේක පහලින් ලියාගමු. මේක පහලින් ලියාගමු. Example කියලා ෂූටි මතක තියෙන්න. මේ දෙක ලියාගමු පහලින්. ලියගමු දෙවනි කෙනා දෙවනි කෙනා
යන්න ප්‍රකාශනී ප්‍රකාශනී විචල්ය පදය සඳහා ගත හැකි 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 ප්‍රකාශනී ප්‍රකාශනී විචල්ය පදය සඳහා ගත හැකි වෙනත් ඕනෑම වෙනත් ඕනෑම සාධාරණ අගයකදී 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 ප්‍රකාශනය සත්‍යවන බව උපකල්පනය කරන්න ප්‍රකාශනය සත්‍යවන බව උපකල්පනය කරන්න ප්‍රකාශනය සත්‍යවන බව උපකල්පනය කරන්න තාව කීප දෙනෙක් ඉන්නෝ ටග් කරලා වීඩියෝ ඔන් කරගන්න ඒගොල්ලෝ ඔය චාන්ස් එක දීලා තියෙනවා මතුගම ක්ලාස් එකේ ඉන්න සිග්නල් අවුල් ළයට තේ ඉන්නෝ හැම නැති අයත් හරි අපි ගමු පොඩි අර උදාහරණයම මෙන්න මෙහෙම මෙයාගේ අපි xy වල n වෙනි බලය xn yn කියලානේ මේ ලියන්න යන්නේ එතකොට මේකේ අපි n සමාන එක විට ඒ කියන්නේ ගන්න පුළුවන් කුඩාතම නිකිලාගේදී මෙයා සත්‍ය වෙනවා කියලා පෙන්නගත්තා උඩාතම නිකිලාගේදී මෙයා සත්‍ය වෙනවා කියලා දැන් මේකේ සාධාරණ අගයක් සාධාරණ අගය කිව්වම නිශ්චිත ඉලක්කමක් නෙවෙයි හරිද ආ සාධාරණව මට n සමානයි 10 කියලා ගන්න පුළුවන් 15 කියලා ගන්න පුළුවන් එහෙම ඒකෙදි නෙවෙයි මේ සාධාරණ කිව්වම ඒකත් නොදන්න කෙනෙක් වෙන්න ඕන අපි හිතමු මෙන්න මෙහෙම n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කරමු n සමාන p විට සත්‍ය බව උපකල්පනය කරමු. මෙතන උපකල්පනයක් කරන්න තියෙන්නේ. මේ p විට මේ ප්‍රකාශනය සත්‍ය වෙනවා කියලා උපකල්පනයක්. එහෙනම් ඒ උපකල්පනය තමයි xy වල p කියන කෙනා ලියන්න පුළුවන් කියලා x වල p වතාවක් y වල p කියලා. x වල p වතාවක් y වල p. මේ අර පළවෙනි කෙනාට අදාළ කෙනා.
හරි පළවෙනි කෙනාට අදාළ කෙනා දෙවෙනි කෙනා අපි බැලුවොත් 9 එන්ඩ්‍රිනේක කියන කෙනා 8න් බෙදෙනවා කියලානේ නේද 9 එන්ඩ්‍රිනේක 8න් බෙදෙන බවනේ 8න් බෙදෙන බව තමයි මෙතන තිබුණේ මේක අපි අරගත්තොත් n සමාන p විට 8න් බෙදෙයයි 8න් බෙදෙයයි උපකල්පනය කරමු 8න් බෙදෙයයි උපකල්පනය මේක උපකල්පනයක් මේ කියන්නේ n ගේ යගේ p වෙනකොට 9 p ඍණේක කියන කෙනා 8න් බෙදෙනවා නම් මේක 8ේ ගුණාකාරයක් විදියට ලියන්න පුළුවන් 8යි k මෙතන k කියලා කියන්නේ නිකිලයක් මොකද බෙදෙනවා නම් 8 වතාවක් නිකිලමය ගුණාකාරයක් කියලා ලියන්න ඕන දශම සංඛ්‍යාත්මක කෙනෙක් නෙවෙයි නිකිලමය ඒකෝ මේ k කියන්නේ නිකිලයක් මෙන්න මේ අවස්ථාව තමයි ඊළඟට අපි අරගන්න ඕන தත්ත්වය මේ නොදන්න පදේ සාධාරණ අගයකදී සාධාරණ අගය කියන කෙනා අපිට p කියලා ගන්න පුළුවන් එක්කෝ p කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් දැන් මෙතන නම් k කියලා දාලා තිනු k හරි p හරි මොනවා හරි සංකේතයක් හැබැයි මේ p කියන කෙනත් එතකොට මේ p කියන්නේ නිකිලමය අගයක් වෙන්න ඕන මොකද n කියන්නේ n ට ගන්න පුළුවන් නිකිලම අගයන්නේ n ට ගන්න පුළුවන් අගයක් p නම් p කියන්නේත් නිකිලමය අගයක් වෙන්න ඕන මෙතන p කියන්නේ නිකිලයක් හරි එහෙනම් මේ වගේ ඒ විචල්‍යයට ගන්න පුළුවන් සාධාරණ අගයකදී එම ප්‍රකාශනය සත්‍ය වෙනවා කියලා අපි උපකල්පනය කරන්න ඕන එම ප්‍රකාශනය සත්‍ය වෙනවා කියලා අපි උපකල්පනය කරන්න ඕන රයිට් මේ දෙක ලියාගම් පහලි ඔය දෙක ලියන්න පහලි අංක 3 ලියාගමු අංක 3 එම ලබාගත් සාධාරණ අගයට එම ලබාගත් සාධාරණ අගයට පසු වගේදීද
එම ලබාගත් සාධාරණ අගයට පසු අගයේදී ප්‍රකාශනය සත්‍ය වන බව පසු අගයේදී ප්‍රකාශනය සත්‍ය වන බව ලබාගත් උපකල්පනය ඇසුරෙන් පෙන්වන්න ලබාගත් උපකල්පනය ඇසුරෙන් පෙන්වන්න මේ බලන්න දැන් මේ අගයට පස්සේ තියෙන අගයට පෙර අගය නෙවෙයි පසු අගයට දැන් අගය P නම් පසු අගය තමයි P ධන 1 කියන කෙනා සාධාරණ අගය P නම් පසු අගය P ධන 1 මොකද නිකිලමය අගයන්නේ නේද එක්කෙනෙකුට පස්සෙන නිකිලමය අගය හැදෙන්නේ සෑම විටම එකක් එකතු වෙලා නිකිලමය අගයන් එකකින් වෙනස් වෙන්නේ අනුයාත ඒවා පහට පස්සේ තියෙන කෙනා 6 6ට පස්සේ තියෙන කෙනා 7 7ට පස්සේ තියෙන කෙනා 8 නිකිලමය අගයන් වෙනස් වෙන්නේ එකකින් එහෙනම් n ගේ අගය P ධන 1 වෙනකොට මේ ප්‍රකාශනය සත්‍ය වන බව සාධනය කරන්නලු සත්‍ය වන බව සාධනය කරන්න කියනවා මේ උපකල්පනයත් පාවිච්චි කරලා එහෙනම් බලන්න මම ওই පළවෙනි එක අරගත්තොත් xy වල n කියන කෙනා සමානයි xn yn කියන එක මේකේ n සමානයි p ධන 1 විට අරගමු p ධන 1 විට මේ පැත්ත එනවා කියලා දැන් මෙහෙම ලියන්න බෑ හරිද xy වල p ධන 1 සමානයි x වල p ධන 1 වතාවක් y වල p ධන 1 මේ සාධනීය කිරීමක් නෙවෙයි නෙමෙයි ඔය තියෙන එන්ට ආදේශ කළ ලියලා කොහොම ලියන්න නෙවෙයි තියෙන්නේ මේක සාධනය කරන්න හරි xy වල p ධන 1 කියන කෙනා දැන් n වෙනුවට p ධන 1නේ මෙතනත් ඒ වුණොත් x වල p ධන 1 වතාවක් y වල p ධන 1 කියලා පෙන්න ගන්න ඕන අර සම්බන්ධතාවය පාවිච්චි කරන්න පුළුවන් මොකද සම්බන්ධතාවය xy වල p කියන කෙනා සමානයි x වල p වතාවක් y වල p කියලා මේ බලන්න එහෙනම් xy වල p ධන 1 අපිට ලියන්න පුළුවන් xy වල p වතාවක් xy කියලා. කොහොම ලියන්න පුළුවන් නේ දර්ශක මූල ධර්ම අනුව xy වල p වතාවක් xy. xy වල p කියන්නේ ළමයි දැන් x වල p y වල p කියලා ලියන්න පුළුවන්. මෙයා වතාවක් xy. මෙහෙම ලියන්න පුළුවන් මේ උපකල්පණය. හරි. උපකල්පණයෙන් ලියන්න පුළුවන්. දැන් මේ x එක මෙතනින් ලියනවා x වල p වතාවක් x y වල p වතාවක් y x වල p x ගෙන් ගුණ කරාම දර්ශක එකතු වෙනවා x වල p ධන 1 මෙයා y වල p ධන 1 කියලා එනවා එතකොට x y වල p ධන 1 දැන් අර n ට එන කෙනා අපි highlight කරනවා මෙන්න මේ මුඩින් ඉරක් අදිනවා මේ තියෙන්නේ n කියන කෙනා එහෙනම් මේ බලන්න x y වල n සමානයි x වල n වතාවක් y වල n කියලා එනවනේ xy වල n සමානයි x වල n වතාවක් y වල n. එහෙනම් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. එම නිසා n සමාන p විට ප්‍රකාශනය සත්‍ය වේ නම් n සමාන p විට ප්‍රකාශනය සත්‍ය වේ නම් n සමාන p ධන 1 විටද ප්‍රකාශනය සත්‍ය වේ කියලා ප්‍රකාශනය සත්‍ය වේ කියලා කියන්න පුළුවන්. n සමාන p විට ප්‍රකාශනය සත්‍ය වේ නම් n සමාන p ධන 1 විටද ප්‍රකාශනය සත්‍ය වේ කියලා. රයිට්. දැන් මේක අපි n සමානයි p කියන සාධාරණ අගයකදී සත්‍ය වෙනවනම් ඊට පසු අගය සඳහා අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශනය සත්‍යයි. නිවරදී කියන එක තමයි මෙතනින් සාධනය කරන්නේ. මේ සාධනය අපිට වැදගත් දැන් මෙතනින් පස්සේ එන කෙනා තමයි ළමයි ගණිත අභ්‍යවන මූලධර්මය කියලා කියන්නේ. නමුත් අපි මේ මූලධර්මය ලියන්නේ නැහැ. ඇයි ලියන්නේ නැත්තේ කියන හේතුව ඊළඟට ඉගෙන ගමු. මේ තියෙන්නේ ප්‍රකාශනයක් ගණිත අභ්‍යවන මූලධර්මයෙන් සත්‍යයි කියලා පෙන්වන්න අවශ්‍ය දත්ත ටික. දත්ත තුනක් තියෙනවා. දත්ත තුනක්. බලන්න මේ දත්ත තුන මොනවද කියලා. ඒ ප්‍රකාශනයේ තියෙන විචල්්‍ය පදයේ අඩුතම නිකිලයට ප්‍රකාශනය සත්‍යයි කියලා මුලින්ම මේක නම් n සමාන 1 විට සත්‍යයි කියලා පෙන්වෝනේ.
දෙවනි தත්ත්වය p කියන p හරි වෙන හරි මොකක් හරි ඒ විචල්ලයේ සාධාරණ අගයකදී ප්‍රකාශනය සත්‍ය බව උපකල්පනය කිරීම තුන්වෙනි කෙනා ඒ සාධාරණ අගයට පසු වගේදී ප්‍රකාශනය සත්‍ය වෙනවා කියලා පෙන්වන්න ඕන පෙර උපකල්පනය ඇසුරින් පෙර උපකල්පනය ඇසුරින් සත්‍යයි කියලා මෙන්න මේ தත්ත තුන හදා ගන්න ඕන රයිට් එහෙනම් මෙතනත් අපි හදාගෙන තියෙන ඊළඟට බලමු මොකද්ද මේ ගණිත අභිවන මූලධර්මය කියන්නේ කියලා රයිට් මේක ලියාගම් මේකටත් අපි අදාළ කෙනා අරගන්න ඊළඟට අරගමු දෙවෙනි කෙනා මෙයාගේ තියෙන්නේ නමේ එන්රිනේක අටෙන් බෙදෙනවා කියලානේ නමේ එන්රිනේක අටෙන් බෙදෙනවා කියලා නමේ එන්රිනේක අටෙන් බෙදෙන බවනේ n සමානයි
පීදනේක විට බලමු එහෙම උනොත් 9න් ඍණේක කියන කෙනා සමාන වෙනවා 9 පීදනේක ඍණේක කියන කෙනාට මෙයා 9 පීවතාවක් මේ පීදනේක 9 කියලා ලියන්න පුළුවන් ඍණේකයි මොකද අපි උපකල්පණයේ ආදේශයක් යොදන්න ඕන උපකල්පණයේ තියෙන 9 පී ඍණේකට අතන 9 පී ඍණේකක් නම් නෑ ළමයි 9 පී එකක් තියෙනවනේ 9 පී ලියන්න පුළුවන් එහෙනම් මේ එකේ යහ පැත්තට ගියොත් 8 කේ ධන 1 කියලා මෙයා 8 කේ ධන 1 කියලා ලියන්න පුළුවන් මෙයා වතාවක් 9 ඍණේකයි නම් වරක් 8 72 කේ ධන 9 ඍණේකක් වෙනවා මෙයා 72 කේ ධන 8ක් එන්නේ 8ක් එලියට අරගත්තොත් 9යි කේ ධන 1ක් එනවා දැන් බලන්න මේ කේ කියන්නේ නිකිලයක්නේ මේ නිකිලය 9න් ගුණ කරොත් කොහොමත් නිකිලයක් නිකිලාගයන් දෙකක ගුණිතය නිකිලයක් ඒකට 1 කියන්නේ නිකිලයක් එකතු කරොත් නිකිලමයාගයක් ලැබෙන්නේ එහෙනම් මේක අපිට 8යි k' කියලා අරගන්න පුළුවන් k' කියන්නේ නිකිලයක් k' කියලා කියන්නේ නිකිලයක් හරි මේක වෙනුවට තමයි k' කියලා ලියන්නේ එහෙනම් k' කියන්නේ නිකිලයක් දැන් බලන්න 9 n ඍණේක කියන කෙනා අපිට ලියන්න පුළුවන් එන්ගේ යගේ පී ධන එකක් වෙනකොට 8 වතාවක් නිකිලම යගයක් කියලා. ඒ කියන්නේ එන් සමාන පී විට 9 එන් ඍණේක 8න් බෙදේ නම් 8න් බෙදේ නම් එන් සමාන පී ධන එක විටද 8න් බෙදේ කියලා ගන්න පුළුවන්. පී විට 8න් බෙදෙනවා නම් පී ධන එක විටත් අටෙන් බෙදෙනවා කියලා අරගන්න පුළුවන්. රයිට්. ලියමු. රයිට් ලියන්න පහලින් ඉහත දත්ත ලබාගත් විට ගණිත අභිවන මූලධර්මය යන්න ගණිත අභිවන මූලධර්මයේ යන්න
පහත පරිදි දැක්විය හැකිය පහත පරිදි දැක්විය හැකිය පහත පරිදි දැක්විය හැකිය මේ ගණිත අභ්‍යවන මූල ධර්මය කියන්නේ මොකක්ද කියලා දක්වන්න හදන්නේ මේක අපි ගැටලුවකදී ලියන්නේ නැහැ ළමයි ගැටලුවකදී ලියන්නේ නැති හේතුවක් තියෙනවා මේ බලන්න n සමාන 1 විට සත්‍ය වේ يعني කුඩාතම නිකලයේදී සත්‍යයි කියලා අපි පෙන්න ගත්තනේ නේද කුඩාතම නිකලයේදී මේ ප්‍රකාශන දෙක මේකේ දෙකේම විචල්‍ය තිබුණේ n n ගේ 1 වෙන විට සත්‍ය වන බව පෙන්න ගත්තා මේ බලන්න දැන් අපි ඊළඟට දෙයක් සාධනය කරනවා ඒ තමයි n සමාන p විට සත්‍ය නම් n සමාන p විට සත්‍ය නම් n සමාන p ධන 1 විටද සත්‍යවන නිසා මේ බලන්න n සමානයි p විට සත්‍ය වෙනවා නම් p ධන 1 විට සත්‍යයි කියලා අපි පෙන්න ගත්ත නේද p විට සත්‍යවන බව උපකල්පනය කරා ඒ ඇසුරින් p ධන 1 විට සත්‍යවන බව පෙන්වුවා ඒ කියන්නේ p විට සත්‍ය වෙනවා නම් p ධන 1 විට අනිවාර්යයෙන්ම මෙයා සත්‍යයි කියලා තමයි ඒ අපි සාධනීය කරන්නේ එහෙනම් ළමයි එක විට සත්‍ය නම් මේ p කියන්නේ එක කියලා ගමුකෝ එක විට සත්‍ය නම් එක ධන එක විට අනිවාර්යයෙන්ම සත්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ n සමානයි 2 විට සත්‍ය වේ. n සමානයි 2 විට සත්‍ය වේ. කියන්නේ p විට සත්‍ය නම් p ධන 1 විට සත්‍ය වෙන්න ඕනනේ. මේ කියන්නේ එතකොට 1 විට සත්‍ය නම් 2 විට සත්‍ය වෙන්න ඕනේ. මේ p කියන්නේ එක නම් ඊළඟට දෙක විට සත්‍යයි කියලා දැන් අපි මෙතනින් අරගන්නවනේ දෙක විට සත්‍ය වෙනවා නම් තුන විට සත්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ n සමානයි තුන විට සත්‍ය වේ කියලා. මේ හේතුව මෙතනින් එන්න ඕන. p විට සත්‍ය නම් p ධන 1 විට සත්‍ය නිසා n සමාන තුන විට සත්‍ය වේ කියලා. නැත් තුන විට සත්‍ය නම් තුන ධන 1 විටත් සත්‍ය වෙන්න ඕන. ඒ කියන්නේ n සමානයි 4 විට සත්‍ය වේ. 4 විට සත්‍ය නම් 4 ධන 1 කියන්නේ 5යි පහ විට සත්‍ය වෙන්න ඕන. එහෙනම් මේ විදියට අපිට දිගට අරගන්න පුළුවන්. හරි. දිගට අරගන්න පුළුවන් n සමානයි 100 විට සත්‍ය වේ. n සමානයි 100 ධන 1 විට يعني 101 විට සත්‍ය වේ. ওই විදියට අරගන්න පුළුවන්. මේ විදියට n ගේ ඕනම අගයක් දක්වා සත්‍ය වෙන බව අපිට ලියන්න පුළුවන්. මෙන්න මේකට තමයි ගණිත අභිහුණ මූල ධර්මය කියලා කියන්නේ. මේ විදියට අර කලින් අපි අරගත්තේ ළමයි ගණිතබ්බහන මූලධර්මයේ යොදන්න අවශ්‍ය දත්ත තුන නියමයේ යොදන්න අවශ්‍ය දත්ත හරිද අපි හිතමුකෝ ත්‍රිකෝණංග සාම්‍යයක් කියලා ත්‍රිකෝණංග සාම්‍යයක් පාපාපා අවස්ථාවෙන් අංග සමයි කියලා කියනනම් මූලධර්මය තමයි පාපාපා අවස්ථාව නමුත් ඒකට දත්ත විදියට අපි භාවිතා කරන්න ඕන එක්ක කෝණ තුන සමානයි කියලා ගන්න ඕන එතකොට සමකෝණී වෙන්නත් පුළුවන් ත්‍රිකෝණය. හරිද? අපි අනුරූපංග සමාන අවස්ථාව පාද තුන සමානයි කියලා මොනියම් හෝ දත්ත මගින් ගන්න ඕන. ඒ දත්ත ටික ලබා ගත්තට පස්සේ තමයි මූල ධර්මයේ යොදන්න පුළුවන්. ඒ වගේ මේ මූල ධර්මයට එන්න අන්න අර දත්ත තුන අපි ගොඩනගා ගන්න ඕන. අර දත්ත තුන ගොඩනගා ගන්න ඕන. උඩ මේක තමයි මූල ධර්මය. නමුත් ගැටලුවක මේක ලියලිය ඉන්න බෑනේ. මේක තව ලියන්න ඕන පහළට. හරිද? මෙතන අපිට කියන්න බෑනේ හැම අගයක් සඳහාම මේක ලියලිය ගියොත් සදාකාලිකව ලියන්න වෙන්නේ. එතකොට මේක තමයි මූල ධර්මය. අපි අර දත්ත තුන අරගත්තට පස්සේ ඒ දත්ත තුනෙන් මෙන්න මේ අවස්ථාවට එන්න පුළුවන්. ඒ දත්ත තුන තිබ්බනම් මේ අවස්ථාවට එන්න පුළුවන්. ඒ දත්ත තුන අරගෙන අපිට ලියන්න පුළුවන්. එම නිසා ගණිත අභ්‍යවන මූල ධර්මයට අනුව මේ ප්‍රකාශනය සත්‍ය වේ කියලා. මූල ධර්මය ලියන්නේ නැහැ. මොකද මේක ලියන්නේ නැහැ. හරි. ඒ දත්ත තුන අරගෙන ලියනවා. ඒ දත්ත තුන තියෙනවා නම් නියමයේ යොදන්න පුළුවන්. ඒ දත්ත තුන තියෙනවා නම් නියමයේ යොදන්න පුළුවන් එම නිසා ගණිතබ්බ්‍යුණ මූල ධර්මයට අනුව මෙයා සත්‍ය වේ කියලා කියන්න පුළුවන්. රයිට් මේක පහලින් ලියාගමු. ඔක පහලින් ලියාගමු.
යන්න ඉහත ආකාරයට ඉහත ආකාරයට ඉහත ආකාරයට ඉහත ආකාරයට ඉහත ආකාරයට එන්හි සියලු ධන නිකලම යගයන් සඳහා එන්හි සියලු ධන නිකලම යගයන් සඳහා එන්හි සියලුම ධන නිකලම යගයන් සඳහා ප්‍රකාශනය සත්‍ය වන බව ප්‍රකාශනය සත්‍ය වන බව ප්‍රකාශනය සත්‍ය වන බව ලබාගත හැකිය 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 ඒ ගණිත අභ්‍යවන මූල ධර්මය නම් වේ 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 නමුත් ගැටලුවකදී නමුත් ගැටලුවකදී නමුත් ගැටලුවකදී නමුත් ගැටලුවකදී නමුත් ගැටලුවකදී ගණිත අභ්‍යවන මූල ධර්මයේ යෙදීම සිදු නොකරන අතර නමුත් ගැටලුවකදී ගණිත අභ්‍යවන මූල ධර්මයේ යෙදීම සිදු නොකරන අතර නමුත් ගැටලුවකදී ගණිත අභ්‍යවන මූල ධර්මයේ යෙදීම සිදු නොකරන අතර නමුත් ගැටලුවකදී ගණිත අභ්‍යවන මූල ධර්මයේ යෙදීම සිදු නොකරන අතර එය යෙදීම සඳහා අවශ්‍ය එය යෙදීම සඳහා අවශ්‍ය එය යෙදීම සඳහා අවශ්‍ය දත්ත තුන පමණක් 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 ලබා ගැනීම එම දත්ත තුන මෙසේය එම දත්ත තුන මෙසේය එම දත්ත තුන මෙසේය අංක 1 දී යති ප්‍රකාශනයේ විචල්්‍ය පදයේ කුඩාතම නිකිලමය අගය සඳහා දී යති ප්‍රකාශනයේ විචල්්‍යයේ කුඩාතම නිකිලමය අගය සඳහා ප්‍රකාශනය සත්‍ය වන බව පෙන්වන්න 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 අංක 2 එම විචල්්‍ය සඳහා ගත හැකි සාධාරණ අගයකදී 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 සාධාරණ අගයකදී ප්‍රකාශනය සත්‍ය වන බව සාධාරණ අගයකදී
ප්‍රකාශනය සත්‍ය වන බව පෙන්වන්න ඕ ප්‍රකාශනය සත්‍ය වන බව උපකල්පනය කරන්න සාධාරණ අගයකදී ප්‍රකාශනය සත්‍ය වන බව උපකල්පනය කරන්න 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 අංක 3 එම උපකල්පනය භාවිතයෙන් එම උපකල්පනය භාවිතයෙන් එම උපකල්පනය භාවිතයෙන් ඒ සාධාරණ අගයට උපකල්පනය භාවිතයෙන් එම සාධාරණ අගයට පසු වගේ සඳහා 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 ප්‍රකාශනය සත්‍ය වන බව පසු වගේ සඳහා ප්‍රකාශනය සත්‍ය වන බව සාධනය කරන්න ප්‍රකාශනය සත්‍ය වන බව සාධනය කරන්න ප්‍රකාශනය සත්‍ය වන බව සාධනය කරන්න හරි ඔය තුන තමයි දත්ත තුන වෙන්නේ එතකොට පහලින් ලියන්න එම දත්ත ලබාගත් විට එම දත්ත ලබාගත් විට එම දත්ත ලබාගත් විට එම දත්ත ලබාගත් විට ගණිත අභිවහන මූලධර්මයට අනුව එම දත්ත ලබාගත් විට ගණිත අභිවහන මූලධර්මයට අනුව එම දත්ත ලබාගත් විට ගණිත අභිවහන මූලධර්මයට අනුව දීයති ප්‍රකාශනය සත්‍ය වන බව පෙන්විය හැකිය 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 මේ බලන්න අපි උදාහරණයකට යමු ළමයි සරල උදාහරණයක් එක එකතු කිරීම දෙක එකතු කිරීම තුන එකතු කිරීම හතර ඔය විදියට n දක්වා එකතුව සැලකුවොත් මේකේ උත්තරේ n බෙදීම දෙවාරයක් n ධන එක කියලා ලියන්න එක එකතු කිරීම දෙක එකතු කිරීම තුන එකතු කිරීම හතර තිප්පලක් n සමානයි n බෙදීම n ධන එක බව 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 ගණිත අභිවහන මූලධර්මයේ ඇසුරින් n බෙදීම n ධන එක බව ගණිත අභිවහන මූලධර්මයේ ඇසුරින් සාධනය කරන්න ගණිත අභිවහන මූලධර්මයේ ඇසුරින් සාධනය කරන්න මේ බලන් ළමයි මෙතන වෙන්නේ එකේ සිට n කියන අගය දක්වා n කියන නිකලම අගය දක්වා එකතුව මේ n බෙදීම දෙවාරයක් n ධන එක කියලා. හරිද මේක ඇත්තටම සමාන්තර ශ්‍රේණියක් කියලා සැලකුවොත් මේ තියෙන්නේ n බෙදීම දෙවාරයක් ආරම්භක පදය a අවසාන පදය l a ධන l කියන කෙනා. n බෙදීම දෙවාරයක් a ධන l කියලා ලියන්න පුළුවන් සමාන්තර ශ්‍රේණියක අයිකේ ආරම්භක පදය සහ අවසාන පදය ඇසුරින් මේ එකක් මතකද බලන්න n බෙදීම දෙවාරයක් a ධන l කියලා. මේ තියෙන්නේ ඒ වගේ කෙනෙක්. මේක එතකොට විචල්‍ය පදය වෙන්නේ n කියන කෙනා. කීවෙනි පදය දක්වා අයික්‍ය කීවෙනි නිකලම අගය දක්වා අයික්‍ය ගන්නවද කියන එක තමයි n ගෙන් තීරණය කරන්නේ. එහෙනම් n ට ගන්න පුළුවන් අඩුතම අගය 1. මොකද 1 ඉඳලා 1 තු අරගන්නේ. නේද? මෙතන 1 සිට 100 දක්වාද කී දක්වාද කියලා මේ n කියන කෙනා වෙනස් වෙන්නේ n ට ගන්න පුළුවන් අවම අගය 1. නේද? 1 සිට 1 දක්වා එකතුව ගන්න පුළුවන්.
මොකද දැන් මෙතන 1 2 3 4 තිබ්බ කියලා ළමයි මේ 1 2 3 4 කියලා ලියලා තිබ්බ කියලා මේ n කියන කෙනා 4ට වඩා වැඩි අගයක් වෙන්න ඕනි කියලා හිතන්න එපා කාට හරි හිතෙන්න පුළුවන් සර් 1 2 3 4 ලියලා තියෙනවා 30 වෙලක් n කියලානේ එහෙනම් 4ට වඩා වැඩි අගයක් තමයි n වෙන්න ඕන ඇයි එහෙම හිතන්න එපා මෙතන අදහස ඒක නෙවෙයි මෙතන අදහස එකේ ඉඳලා පද කීයක් දක්වා එකතුව ගන්නවද කියන එක. ඒ පද කීය වුණත් ඒකේ උත්තරේ ඒ ගන්න n අගය බෙදීම දෙවරයක් n ධනයක කියලා ගන්න පුළුවන් කියලා තමයි මෙතන කියන්නේ. n ගේ අගය මොනවා වුණත්. එතකොට n කියන්නේ මෙතන පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ හතරවෙනි පදයේ මෙතන n වෙනි පදයේ. හරිද? පද කීයක එකතුව ඉලක්කම් කීයක එකතුවද ගන්න කියන එක. අපි n ට 1 කියලා අරගමු. අඩුතම අගය n. sorry 1යි. අඩුතම අගය එක මොකද? 1 සිට 1 දක්වා එකතුව ගන්න පුළුවන්. නේ n කියන කෙනා වෙනස් වෙන්න පුළුවන් කීය දක්වාද කියලා? 1 සිට 1 දක්වා. එතකොට මේ පැත්තේ පද විදියට එන්නේ LHS වලට එන්නේ 1 සිට 1 කියලා ගත්තම 1 විතරයි. 1 සිට 1 කියන්නේ 1 2 3 4 ලියවෙන්නේ නැහැ 1 විතරයිනේ. RHS අරගත්තොත් බලන්න RHS සමානයි n කියන්නේ 1 නම් 1 බෙදීම දෙවරයක් 1 ධන 1. එන්ට 1 නේ දාන්න ඕන මෙතන. දැන් මෙතන එන්ට 1 දානවා කියන්නේ 1 2 3 4 30 පලක් 1 කියලා ලියන එක නෙවෙයි. අන්න එහෙම වැරදි වැඩ කරන්න බෑ. 1 2 3 4 30 පලක් 1. සර් එන්ට 1 නේ දාන්න කිව්වේ. එහෙනම් මෙතෙන්ට 1 දාමු. නෑ මේ පැත්තේ තියෙන අදහස හිතන්න. මේ පැත්තේ තියෙන අදහස මේ තියෙන සංඛ්‍යා රටාවක් නේ. එතකොට n 1 කියලා කියන්නේ මේ n ගේ අගය 1 සිට 1 දක්වා එකතුව ගන්නවා කියන එක. මෙතන තියෙන ප්‍රකාශනය. n ඇතුළත් ප්‍රකාශනයන්නේ. ඒකේ 1 දාන්න පුළුවන්. දැන් එතකොට මෙතනත් උත්තරේ 1යි. මෙතන 2 වෙලා කැපිලා යනවා. එම නිසා මෙයාගේ LHS සමානයි RHS වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. එම නිසා n සමානයි 1 විට ප්‍රකාශනය සත්‍ය වේ කියලා ගන්න පුළුවන්. n සමානයි 1 විට ප්‍රකාශනය සත්‍ය වේ කියලා. මේ බලන්න ඊළඟට n සමාන p විට සාධාරණ අගය p කියලා අරගමු. n සමාන p විට ප්‍රකාශනය සත්‍ය බව උපකල්පනය කරමු. මේ p විට ප්‍රකාශනය සත්‍යයි කියලා උපකල්පනය කරන්න ඕන. ඒ කියන්නේ දැන් p දක්වා තමයි එකතු අරගන්න ඕන. 1 2 3 4 p කියන්නේ අපි හිතමු සාධාරණ අගය කවුද කියලා දන්නේ 1 2 3 4 කියලා ලියාගන්න. මෙයා සමානයි n වෙනුවට p දැම්මොත් p බෙදීම දෙවරයක් p ධන 1. දැන් මේ උපකල්පනයේ ඇසුරෙන් මේකට පසු වගේ සඳහා සත්‍ය වෙනවා කියලා. n සමානයි p ධන 1 විට සලකනවා. n සමාන p ධන 1 විට සලකුවොත් මෙතන n වෙනුවට p ධන 1 කියලා මෙයා සමානයි මෙයා කියලා ලියන්න බෑ. අපි පෙන්වන්න ඕන මෙතන p ධන 1 වෙනකොට මෙන්න ඒක මේ විදිහට ලියන්න පුළුවන් කියලා. එහෙනම් අපි අරගමු 1 ධන 2 ධන 3 4 30 පෙලක් p ධන 1. මේක දැන් අපි පෙන්වන්න ඕන n වෙනුවට p ධන 1 ආදේශ වුණාම එන උත්තරය කියලා මේ p ධන 1 දක්වා දැන් n ගේ අගය p ධන 1 නේ දැම්මොත් බලන්න මොකද වෙන්නේ කියලා. p ධන 1 බෙදීම දෙවරයක් p ධන 1 ධන 1 කියන්නේ p ධන 2යි. එහෙනම් අපි උත්තරේ පෙන්වන්න ඕන p ධන 1 බෙදීම දෙවරයක් p ධන 2 කියලා. බලමු කොහොමද පුළුවන් කියලා. මේක අරගත්තොත් මේක අපිට සමාන කරන්න පුළුවන් මේ p ධන 1 වෙනි පදයට පෙර පදයනේ ළමයි p කියන්නේ. p ධන 1 කියන ඉලක්කමට කලින් ඉලක්කම p. එහෙනම් මේක මෙහෙම ලියන්න පුළුවන්. 1 2 3 4 ධන 30 පෙලක් p ධන 1 කියලා. මොකද p ධන 1ට පෙර පදයේ p. p ධන 1ට කලින් තියෙන පදයේ p නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට අරගන්න පුළුවන්. රයිට්. ඔය විදිහට අපිට අරගන්න පුළුවන් නේ. ඔය විදිහට ගත්තොත් බලන්න. මෙයා සමානයි මේ 1 සිට p දක්වා එකතුව. 1 සිට p දක්වා එකතුවට ලියන්න පුළුවන් නේ ළමයි මේ උපකල්පනයේ තියෙන්නේ 1 ඉඳලා p දක්වා එකතුව
पी बेदी में देवार पी धन लिया पुलवा पी बेदी में देवार पी धन लिया पुलवा अरे पी धन विनमती है दिन्नट पी धन पोदू पी धन पी बेदी में दिख धन पोधुरे अरगत दिख मेक अटट दुलवा पी धन बेदी में देवार पी धन दिख गेलो अन्वश उत्तर ऐनो नमु इनकीन हाईलाइट कल दिया मतक दियाग इक देख तुण हतर तीपेल पी धनेक इनकी पी धनेक निमिया सामान पी धनेक बेदीम देवार इन बेदीम देवार इन धनेक पी धन दिख गया पी धनेक धनेक मिन्न इन मेती इन इन गोटे इन बेदीम देवार इन धनेक गियलो मिथन इनकिया पी धनेकटनी इन मिया लिया पुलवांग इन बेदीम देवार इंदनेक गियल इन बेदीम देवार इंदनेक गियल लिया पुलवांगे अपिट लिया पुलवांग मनीषा इन समान पीविट सत्यनम इन समान पीधन एक विटद सत्य वे गियल इन समान पीविट सत्यनम इन समान पीधन एक विट सत्य वे गियल गणित अभ्युहन मूलधर्मेट अणु अपने गणित अभ्युहन मूलधर्मे मूलधर्मेट अणु गण गणित अभ्युहन मूलधर्मेट अणु इनलु धन निकील सदहांगजट प्लस पुलवांग धन निकील सदहा इहत प्रकाशने इहत प्रकाशने सत्य वे गेल पुलवा गणित अभ्युहन मूलधर्मे कऊद गेलगन गे गणित अभ्युहन मूलधर्मे अटनु इन्हीलु धन निखिल मे आगे सदहा इहत प्रकाशने सत्य वे गेल पुलवा राइट लियागम लियागम मनोहरी प्रश्न अक्तियन वन अहनोन
ඊළඟට අරගමු 1 වර්ග ධන 2 වර්ගය ධන 3 වර්ගය ධන n වර්ග සමානයි n බෙදීම 6 වතාවක් n ධන 1යි 2යි n ධන 1යි කියලා 1 වර්ග ධන 2 වර්ග ධන 3 වර්ග ධන n වර්ගය සමානයි n බෙදීම 6 වතාවක් n ධන 1 වතාවක් 2යි n ධන 1 බව පෙන්වන්න එයාගේ අපි n සමානයි 1 විට අරගත්තොත් LHS වෙන්නේ 1 වර්ගය RHS වෙන්නේ 1 බෙදීම 6යි 1 ධන 1 කියන්නේ 2යි මෙයා 3යි ඒත් 2යි එන්නේ එහෙනම් LHS සමානයි RHS එම නිසා n සමාන 1 විට සත්‍ය වේ කියලා ගන්න පුළුවන් n සමාන 1 විට සත්‍ය වේ කියලා දැන් ගානක් දුන්නට පස්සේ ඒ ගාන හදන්න ඕන. බෝඩ් එකේ ලියනකම් බලන් ඉන්නවා කියලා කියන්නේ උන්ට ඉගෙන ගන්න බෑ. බෝඩ් එකේ ලියනකම් වෙන මොකක් හරි වැඩක් කරගෙන ඉන්නවා. ගාන හදන්න කිසිම උනන්දුවක් නෑ. එක්ක මොකෙක්ට හරි මැසේජ් එකක් දා ගන්න. ඒ වගේ සමහර වීඩියෝ ඕෆ් කරගෙන ඉන්න ළමයි ඒගොල්ලෝ කරන්නේ ඒක ගානක් දුන්නම හදන්න ඕන. හරි ගාන දුන්නට පස්සේ वीडियो ऑफ करना सूदान वेपा तमं ऊन इलाट गाना हदन कंबलागे इलाट इन सामान पीवीट सत्य भव उपकल्पने करम इन सामान पीवीट सत्य भव उपकल्पने करो
එකේ වර්ග ධන දෙකේ වර්ගය ධන තුනේ වර්ග තිස් වෙලක් p වර්ගය සමානයි මෙතන p බෙදීම 6 වතාවක් p ධන 1 වතාවක් 2යි p ධන 1 කියලා එනවා n සමානයි p ධන 1 විට බලමු p ධන 1 විට බැලුවොත් එකේ වර්ගය ධන දෙකේ වර්ගය තුනේ වර්ගය पी धने एक वर्ग दक्वाने गो नगे पी धन इक विन एक वर्ग धन दिखे वर्ग धन तुणे वर्ग पी धन एक वर्ग अट कल पी वर्ग दीयन मे एक पी वर्ग दक्वा इक तो अभी अन्न पुलवांग मे आ पी बेदी महयाई पी धन एक दिखाई पी धन एक पी धन एक वर्ग विनमतीयन මේ දෙකටම අපිට පුළුවන් p ධන එකක් එළියට අරගන්න අරගත්තොත් මෙතන p බෙදීම 6යි 2යි p ධන එකක් එනවනේ p ධන එකක් ඉතුරුයි දැන් බලන්න උත්තරේ විදියට මොකක් දෙන්න ඕන කියලා n වෙනුවට p ධන එක දැම්මොත් p ධන එක බෙදීම 6ක් එනවා p ධන එක කියන්නේ p ධන 2යි p ධන එක දෙකෙන් ගුණ කරොත් 2යි p ධන 2ක් වෙනවනේ ඒක ටිකක් එකතු කරාම 2යි p ධන 3යි නේද पी धन एक बेदी महयाई पी धन देखाई देखाई पी धन तुनाई गेल इन्नो पी धन एक बेदी महया खदागन पुलवांग मे हय पोधु हरे अरगेन मिथेन्ट देमो पी धन एक बेदी महयाई पी गें गुण करो देखाई पी वर्गे धन पी एक केनो हय गुण करो हयाई पी एक केनो धन हया केनो तेंबलन मेया पी धन एक बेदी महयाई मितने नवा देखाई पी वर्गे धन हताई पी धन हयाक मिया पी धन एक बेदीम हयाई पी धन देखा किन्नोन දෙකයි p ධන 3ක් එන්න ඕන සාධක දෙක. එහෙනම් මෙයා දැන් p ධන 1 බෙදීම 6යි p ධන 1 highlight කරමු p ධන 1 ධන 1 මේ දෙකයි p ධන 3 ලියන්න පුළුවන්. දෙවරයක් p ධන 1ට එකක් එකතු කරලා. එතකොට 2යි n ධන 1ක් එන්නේ නේද? n n n n බෙදීම 6යි n ධන 1 වතාවක් 2යි n ධන 1 කියලා එනවා. इन बेदी महायाई इन धने का वतावक देखाई इन धने का गियल वही तीन ने इन समान पी विट सत्य वेनवा नांग इन समान पी धने का विट सत्य वेनवा गियल गणिताभ्युन मूल धर्मी अटानुव सियलु धन निकिल संदहा सत्य वेनवा गियल गन्न पुलुवा
ඉලක්කිනාරගමු එක තුන පහ තිත් පෙලත් දෙකයි එන්රිනේක මෙයා සමානයි එන් වර්ගය බව සාධාරණ පදය වෙන මෙන්න මෙයා දෙකයි එන්රිනේක එක තුන පහ තිත් පෙලත් දෙකයි එන්රිනේක සමානයි එන් වර්ගය බව පෙන්වන්න එන් සමානයි එක විට ගත්තොත් එල්එච්එස් සමාන වෙනවා මේ පැත්තේ එකයි එන්නේ ආර්එච්එස් කියලා කියන්නේ එකේ වර්ගය ඒත් එකයි එල්එච්එස් සමාන වෙනවා ආර්එච්එස් ටේම නිසා එන් සමානයි එක විට සත්‍ය වේ කියලා ගන්න පුළුවන් ඊළඟට එන් සමාන පී විට සත්‍ය බව උපකල්පනය කරන්න පුළුවන්නේ පී විට සත්‍ය බව උපකල්පනය කරොත් 1 3 5 මෙතන 2යි පී ඍණේක මෙයා සමාන වෙනවා පී වර්ගයට එන් සමානයි පී ධන 1 විට බැලුවොත් 1 3 5 මෙතන දෙවාරයක් පී ධන 1 ඍණේක මොකද එන් වෙනුවට තමයි පී ධන 1 දාන්නේ දෙවාරයක් පී ධන 1 ඍණේක මෙයා අපිට ලියන්න පුළුවන් 1 3 5 පීට එන පදයනේ ඊට කලින් පදේ වෙන්නේ 2 පී ඍණේක මෙයා එකතු වෙන්න ඕන 2 පී ධන 2කින් එකක් කියොත් 2 පී ධන 1යි මෙයා වෙනුවට ලියන්න පුළුවන් පී වර්ගය කියලා මෙන්න මේක වෙනුවට පී වර්ගයනේ එතකොට පී වර්ගය ධන 2 පී ධන 1ක් ඉතුරුයි පී වර්ග ධන 2 පී ධන 1 කියන්නේ පී ධන 1ේ වර්ගය මේ තියෙන්නේ n කියන ගණන් එහෙනම් අපිට n වර්ග කියලා ලැබෙනවා ඒ කියන්නේ n සමානයි පී විට සත්‍ය වෙනවා නම්
එන් සමානයි p ධන 1 විට සත්‍ය වෙනවා එන් සමාන p විට සත්‍ය නම් එන් සමානයි p ධන 1 විට සත්‍යයි ඊළඟට අරගමු 1ේ ඝනය 2ේ ඝනය 3ේ ඝනය තිත්පෙලක් n ඝනය සමානයි n වර්ග බෙදීම 4 වතාවක් n ධන 1ේ වර්ගය n වර්ග බෙදීම 4 වතාවක් n ධන 1ේ වර්ගය මේක හදපුවායි මේක අරගෙන ටක් ගාලා හදන්න
इन समान एक विट बेलुओ एल एच एस किए गए एक निकाय आर एच एस बेलुओ एक विधी महातराई महातराई एक निकाय एल एच एस समानाई आर एच एस किए लेना එමනිසා එන් සමාන එක විට සත්‍ය වේ කියලා ගන්න පුළුවන් එන් සමාන p විට සත්‍ය බව උපකල්පනය කරමු එන් සමාන p විට සත්‍ය බව උපකල්පනය කරොත් එකේ ඝනය දෙකේ ඝනය තුනේ ඝනය තිත් පෙළක් पी गणय केन के ना समान वेनवा पी वर्ग बेदीम हतरवता वाक पी दने के वर्ग केन के ना इन समानाय पी दने एक विट बेलुवोत एके गणय देके गणय तुने गणय मेया पी दने एके गणय केन के ना पी दने एके गणयट कलिम पदे पी गणय तियनवाने एके गणय देके गणय तुने गणय पी गणय पी धन एके गणय मे पी गणय दक्वा के ना लियन पुलवांग पी वर्ग बेदीम हतरवता वाक पी धन एके वर्ग यकियला धन पी धन एके गणय दंबलन्ने मिथन इतरवे पी वर्ग हतरा पीधन हतरा भी पोधुरेट गोत पीधन वर्ग बेदीम हतराई पी वर्ग धन हतराई पी धन हतरा मेकि पीधन वर्ग बेदीम हतराई मेआ पीधन दिखे वर्ग नि इन वर्ग बेदीम हतरक खदनोन मेअवतावक इन धनेक वर्गी यानी पी धनेक धनेक वर्गी नीति इन इन पीट उत्तरेन इन वर्ग बेदीम हतराई इन धनेक वर्गी गेल इन वर्ग बेदीम हतराई इन धनेक वर्गी यानी इन समान पी विट सत्य नाम पी धनेक विट सत्य वे गेल की अन्न पुलवा गणिताभ्युन मूल धर्मी अटनु सीएलु इन सदह सत्य वे गेल ඊළඟකෙනා එක තුන මේ තිත කියලා කියන්නේ දශම නෙවෙයි එක ගුණ කිරීම තුන කියන කෙනා දෙක ගුණ කිරීම හතර තුන ගුණ කිරීම පහ n වතාවක් n ධන දෙක සමානයි n බෙදීම 6යි n බෙදීම 6යි n ධන එක වතාවක් 2යි n ධන 7 කියලා එන් බෙදීම 6යි එන් ධන එක වතාවක් 2යි එන් ධන 7 කියලා පෙන්වන්න ඕන. එන් සමාන එක විට කියන්නේ එක වතාවක් 3 නිමෙයා පළවෙනි පදයේ එක ගුණ කිරීම 3 3යි කියලා එනවා. එහා පැත්තෙත් බලන්න උත්තරේ 3ද කියලා.
එන් සමාන එක විට අරගත්තොත් LHS කියන්නේ එක වතාවක් 3 ඒ කියන්නේ 3යි RHS කියලා කියන්නේ එක බෙදීම 6 දෙක ගුණ කිරීම 9 ඒ 3යි LHS සමාන වෙනවා RHSට එම නිසා එන් සමාන එක විට සත්‍ය වේ කියලා ගන්න පුළුවන් එන් සමාන p විට සත්‍ය බව උපකල්පනය කරොත් p විට සත්‍ය බව උපකල්පනය කරොත් එක වතාවක් 3 දෙක වතාවක් 4 3 වතාවක් 5 p වතාවක් p ධන 2 ලියන්න පුළුවන් p බෙදීම 6යි p ධන 1 වතාවක් 2යි p ධන 7 කියලා දැන් එන් සමානයි p ධන 1 විට බැලුවොත් 1 වතාවක් 3 2 වතාවක් 4 3 වතාවක් 5 p වතාවක් p ධන 2 p ධන 1 වතාවක් p ධන 3 මෙතන p වතාවක් p ධන 1 2 වෙනුවට ලියන්න පුළුවන් p බෙදීම 6යි p ධන 1යි 2යි p ධන 7යි මෙතන p වෙනුවට p ධන 1 දැන් මම මෙයානේ ධන p ධන 1යි p ධන 3යි කියලා එනවා p ධන 1ක් පොදු එළියට අරගන්න පුළුවන් එළියට අරගත්තොත් මෙතන p බෙදීම 6යි 2යි p ධන 7ක් එනවා p ධන 3ක් එනවා අය පොදු හරය අරගත්තොත් p ධන 1යි p ධන 1 බෙදීම 6යි මෙතන 2යි p වර්ගය ධන 7යි p ධන 6යි p ධන 18ක් එනවා එනි p ධන 1 බෙදීම 6යි මෙයා 2යි p වර්ගය ධන 13යි p ධන 18යි කියලා එන්නේ මෙතන p ධන දෙවාරයක් 2යි p ධන 9ක් ඕනනේ p ධන 1 බෙදීම 6යි මේක එනවා p ධන දෙවාරයක් 2යි p ධන 9 බලන්න මෙතන 18ක් එනවා 13යි p එකකුත් එනවා දැන් p ධන 1 බෙදීම 6යි n highlight කරලා පෙන්නුවා p ධන 2 p ධන 1 ධන 1 කියලා ලියන්න පුළුවන් 2යි p ධන 9 ලියන්න පුළුවන් දෙවාරයක් p ධන 1 ධන 7යි කියලා මේක n මේ තියෙන්නේ උත්තරේ නෝ n බෙදීම 6යි n ධන 1යි 2යි n ධන 7යි කියලා. ඒ කියන්නේ n සමාන p විට සත්‍ය වෙනවා නම් n සමානයි p ධන 1 විටත් සත්‍ය වෙනවා. n සමාන p විට සත්‍ය නම් n සමානයි p ධන 1 විට සත්‍ය වෙනවා. හරි මේ තියෙන්නේ දැන් ගණිත අභ්‍යවන මූලධර්මයේ කියන කෙනා මේක තා ගැටළු ආකාර තියෙනවා අපි හෙට රැට පන්තියක් දාගෙන මේක ඉතුරු ගණන් ආකාර ටිකත් කතා කරලා ඉවර කරගමු එතකොට මේ පාඩම අවසන් වෙනවා හරි එතකොට කාර්යශක්ති ක්ෂමතාව ඉවරයි මේක ඉවරයි ආයි අපිට සම්භාවිතා පාඩම් පටන් ගන්න තිබුණේ පටන් ගන්න බැරි වුණා ඒක ඔන්ලයින් පටන් අරගන්නවා ලබන සතියේ සිට ෆිසිකලි පන්ති තියෙනවා තෙල් එනවා කියලා කියනවනේ අය අර තෙල් ගහන සිස්ටම් එකක් හදලා තියෙනවා ලබන සතියේ සිට පන්ති භෞතිකව පැවැත්වෙනවා
සම්භාවිතාව ක්ලාස් එක ඔන්ලයින් පැවැත්වෙන්නේ. ඊළඟට බ්‍රහස්පතින්දා උදේට මේ සතියේ බදාදාස් සමහරක් පිට දාගන්න වෙයි. පේපර් සාකච්ඡාවට දාගන්නවා. බ්‍රහදාදායි බ්‍රහස්පතින්දා දෙකම දාගන්න වෙයි සමහරක් පිට. හරිද? පේපර් ඩිස්කෂන් එකට පේපර් ටික අරගෙන කියන්නේ ඒකේ පළවෙනියට නම්බර් එක තියෙන පේපරේ දෙවෙනියට තියෙන එකයි කරලා තියන්න. ඒ දෙක සාකච්ඡා කරන්න ඕන. රයිට්. ඒ දෙක සාකච්ඡා කරන්න ඕන. ඒ දෙක කරලා තියන්න. අමාරු ගැටලු මාක් කරගෙන තියාගන්න. අමාරු ගැටලු මාක් කරලා තියාගන්න. රයිට්. පේපර් සෙට් එකේ ඇතිනේ ඒක. ඒක සාකච්ඡා කරන්න. හරි. දැන් අපි හමු වෙමු හෙට රෑට. මේක ඉතුරු කොටසත් එක්ක මේකේ බෙදීමක් සම්බන්ධව සහ තව තියෙන අසමානතාවක් සත්‍ය වන බව සාධනීය කිරීම කියන එක. ඒ කොටස් දෙකෙනුත් ගැටළු විසඳලා පාස් පේපර් ගණන් ටික ඕගොල්ලෝ හදන්න දැන්. පාස් පේපර් ගැටළු වල ඇත්තේ ගොඩක් ඒවා මේ වගේ ඒවා. මේ වගේ ඒවා තියෙන්නේ 2011 ඉඳලා ඉස්සරහට යනකොට PO පේපරේ පළවෙනි ගැටළුව. ඒ කොටසේ පළවෙනි ගැටළුව ගණිත අභ්‍යවන මූලධර්මයෙන් තියෙන්නේ. එතකොට 2011 ඉඳලා 2021 වෙනකන් ඒ කොටසේ පළවෙනි ගැටළුව විසඳන්න. ඒ කොටසේ පළවෙනි ගැටළුව PO පේපරේ ගණිත අභ්‍යවන මූලධර්මයෙන් තියෙන්නේ. ඒක කොහොමම දැන් හදන්න හදලා අමාරු ගැටලු මොනව හරි තියෙනවා නම් මගෙන් අහන්න කොහොමද විසඳන්නේ කියලා. ඒ ගැටලු 11 විසඳන්න. රයිට්. එහෙනම් අපි හමු වෙමු හෙට රෑ 10ට මේ පාඩමේ ඉතුරු කොටසත් එක්ක. මේ පාඩමේ ඉතුරු කොටසත් එක්ක. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයිබෝවන්.